লাইন মিন নিয়ে বলতে হারে කොට ඔයාලට මෙන්න මේ වගේ විශේෂ දේවල් වගේක් තියෙනවා කියන්න. ඔයාලට පාස්පෝර්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් වෙලෙන් දැන් ගිමන් නෙමෙයි. හරිද? ඔයාලට ගිහිල්ලා මෙන්න මේ සයිට් එකෙන් ගිහිල්ලා ගන්න හැටි. හරිද? ඒක මේ වෙලෙන් දැන් ගිමන් නෙමෙයි. හරිද? එතකොට ඔයාලට ගිහිල්ලා ඕනම එකක් ෆස්ට් ටර්ම් නම් ෆස්ට් ටර්ම් ඔයාලට ඕන විශේෂ එකක් පුළුවන්. යන හැටි පොඩ්ඩක් පෙන්නන්න ඉන්ටර්නෙට් එක ගන්නේ හරි පරිස්සමෙන් යන්න. හරිද? ඕන ඕන ඒවා ඒක තමයි. හරිද? හරි මේකට ගිහිල්ලා ඔයාලට පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. දැන් මම මේ මට ඕනුනේ පාස්පෝර්ට් එක ගන්න මොන එකද? ඔයාලගේ ග්‍රේඩ් 11 එකක්. හරිද? මෙන්න මෙතන තියෙනවා ඕ ලෙවල් තියෙනවා 13 කියලා තියෙනවා 11 ශ්‍රේණිය තියෙනවා මේ හැම එකේම ඒවා තියෙනවා. මේක මගේ වෙබ්සයිට් එකක් නෙමෙයි ඈ. මම මේ නිකන් පොඩට මතක් කරන්න ඔයාලට කිව්වේ මේ සයිට් එකට යන හැටි. හරිද? හරි. අපි මේක සාකච්ඡා කරගෙන යා. අපි සයිට් එකෙන් තමයි ගත්තේ. ඔයාලටත් එතකොට පුළුවන් දන්න ඇති දෙයක් තියෙනවා නම් ඒවා පොඩ්ඩක් කතා බහ කරන්න ඒ පේපර් ඒවා ඩවුන්ලෝඩ් කරලා. හරිද? මාර ක්ලියර් පේපර්ස් තියෙන්නේ අය සුපිරි. හැම එකටම තියෙනවා. ඔව් හැම විෂයකටම තියෙනවා සර් කියලා අහලා තියෙනවා. ඔව් හැම විෂයකටම වගේම තියෙනවා. එහෙම අම්මුන් නැත්තම් මට මැසේජ් දානවා මම හොයලා දෙන්න. හරි. හරි. වැඩක් නෑ කතාව. fill in the blanks. පළවෙනි වචනේ ගැන පොඩ්ඩක් මෙහෙම ගල චූට්ටක් මම බලන්න. මේ වෙන රිමෙම්බර් කියලා තියෙන්නේ. රිමෙම්බර් කියන්නේ දන්නවනේ. ඔයාට මාව මතකද? do you remember me? වර මාව මතකද? සම් කියන්නේ චුට්ටක් කියන්නේ attend කියන විදිහ සහභාගී වෙනවා. participate වගේ වචනයක්. ඊට හොඳම වදි ගියා ගන්න. it කියන්නේ දන්නවනේ ඒක උ. they කියන්නේ එහෙන්. ඊට වර මතක තියාගන්න. forgetful කියන්නේ මේ අමතක වෙන සුළු කියන එක. forgetful my yeah කියලා කියන්නේ. හරි. ඊට සම්පූර්ණේ මේ මේ දෙන්නගේ කතා කරන්නේ කියලා තියෙන්නේ මොතන මතක තියාගන්න මේ මෙතන සිඩ්නි කියනවා did you attend හරිද the book exhibition ඔය book exhibition එක exhibition එක කියන්නේ මොකද්ද මේ මේ exhibition එකක් කියන්නේ මොකද්ද පුතේ හරිද exhibition එකක් මම මේක download කරන්න නැතුව මෙතනින්ම කරන්නම් කියලා බැලුවේ ඔයාලට වෙලා යන්නේ ඉඳලා පොඩ්ඩක් එතකොට පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයක් වෙනවා නේද exhibition එකක් කියන්නේ මොකද්ද? exhibition එකක් කියන්නේ ප්‍රදර්ශනය. very good ප්‍රදර්ශනය. හරියටම හරි. ඒතකොට මුතේ මේ book exhibition එක ගැන කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ no i don't know about මොකද්ද මුතේ? it මම ඒක ගැන දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ oh you are very මොකක්ද එන්නේ? නැයි ඔයාලට නම් හරියට අමතක වෙනවා. මොකක්ද එන්නේ? මොකද්ද වෙන්නේ එන්නේ? forgetful මොකක්ද වෙන්නේ forgetful ඔයාර නම් හරියට අමතක වෙනවනේ ඊට පස්සේ yes i can දැන් මතකයි නම් remember i can remember now මට දැන් මතකයි ඕ ලිටර ඇසෝෂියේෂන් එකේ ඕගනයිස් කරලා තියෙන එක yes shall we go මොකද්ද හරියටම හරි සර් ඕක ගන්නකොට කොහොමද ලේසි කරන්නේ attend කියන එක කපන්න ඊට පස්සේ it කියන එක කපන්න forgetful කියන එක කපන්න ඊට පස්සේ remember කියන එක කපන්න දැන් ඉතුරු වෙලා තියෙන පුතේ some කියන එකයි they කියන එකයි හරිද එතකොට පුතේ මෙතන go they අපි එහෙනම් they during කියන්නේ පුතේ යමක් කරන අතරතුර අතරතුර කියන්නේ සර් මේ අනේ කොල්ල වගේක් ගහගෙන තියෙනවා ඉන්ටර්වල් එක අතරතුර ඩියුරින් ද ඉන්ටර්වල් හරියටම හරි ඉන්ටර්වල් එකේදී කොල්ල වගේක් ගහගෙන තියෙනවා හරිද නේද ඩියුරින් ඒ කාල සීමාව තුළ පටන් ගන්න වෙලාවට ඉවර වෙන වෙලාව තුළ ඇතුලේ ගහගත්තා වගේ ඩියුරින් කියන එක ගන්න පුළුවන්ම අය පුතේ ඊට පස්සේ මේ මෙතන I have සල්ලි ටික some money I have some money මට මුදල් ටික තියෙනවා හරි පළවෙනි එකේ පරිපාල දින ගැටියක් තියෙනවා ඔකේ ගුඩ්. ගෙදරින් ආ වීඩියෝ එක බලගෙන ඉන්න. ඔයාලට පහින් පාක් තියෙනවනම් WhatsApp එකේ. හරිද? පළවෙනි එක වරද්ද ගන්න මෙපා. හරි. අපි යන ඉස්සරහට. පුතේ අපි ඉස්සරහට ගිහිල්ලා අපි
මෙන්න මේ විදිහට ඔව් දැන් ඔයා ලියන නැති කෙනෙක් නම් මාත් එක්ක කරපු නැති කෙනෙක් නම් මම උපදෙස් මකන්න අපි මෙතන පහසුවේ මේ නැත්තම් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න එක පාවිච්චි කරනවා හරිද හරි ඊට පස්සේ අපි ඊගාව ප්‍රශ්නෙට යනවා පුතේ මේ මේ වගේ fill in the blanks එකක් තියෙනවා පැටියෝ මේ fill in the blanks එකේ මෙන්න මෙහෙම නුවන් fill in the blanks එකේ මෙහෙම එකක් ගැන කියන්න තියෙන්නේ fill in the blanks following dialog මේ දීලා තියෙන වචන ටික බලන්න box එක ඇතුලේ in කියන්නේ තුල after කියන්නේ පුතේ පස්සේ at කියන එක හොඳ මතක තියාගන්න මේ මේ at කියන එක මේ at කියන එක he මේ වෙලාවකටත් කියනවා ඒ කියන්නේ preposition of time එක ගැන කියනවා සමහරවිට place එක ගැන කියනවා මාර්ගයස් එක I'm at the and I'm at the gate මං ගේට් එක ගාව ඉන්නේ හරි අය කියනවා oh it will be here අර දෙක කියලා දාලා අපිට පුළුවන් at කියලා දාලා time එක දාන්න yeah very good very good very good එහෙම දාන්න පුළුවන් from කියන්නේ සිට කියලා කියන්න පුළුවන් කොහේ ඉඳන්ද from Bombay Bombay ඉඳන් ආවේ අය කියන්න පුළුවන් පුතේ 7:30 ඉඳන් 2:30 වගේ වෙනකම් වැඩසටහනක් තියෙනවා නම් ඒකට කියලා දාන්න පුළුවන් මෙතන ඉස්සරහින් from 9:30 to 2:30 කියලා. ඒ කියන්නේ මේ වගේ 7:30 ඉඳන් වැඩක් තියෙනවා නම් 2:30 වෙනකම් අපිට ඉස්සරහින් දාන්න පුළුවන් from කියන එක වෙලාවල් දෙකක් ගැන කතා කරනකොට අවු වගේ ඒක දාන්න අන්න හරියටම හරි. දැන් සර් නෝටිස් එකේ දාන්නේ ඕක නේද? ඔව් දැන් නෝටිස් එකේ දාන්නේ මේක. අනිත් ඒවා දාන්නේ නැහැ. මාර්ගයස් යන්නේ. හරි ඒකට ඒක දාන්නවා. වෙරි ගුඩ්. අපේ හොඳයි ඈ. ඔය පොඩ්ඩක් බැන්නට හරිද? හොඳයි. අපි ඉක්මනට කතා කරමු. මොකද ටේප් එක ඉක්මනින් කර. වෙලාවකට ගයින් නැතුව. Hello, can I speak to the manager? Oh, manager ට කතා කරන්න. Oh, this is Kamal Ranjan. මේ කොහේ ඉඳන්ද? SPD bank වේලු. I am afraid he is out. Ame mohote very good. Mohote කියනකොට at moment. මේ අවස්ථාවේදී මේ preposition of time. හරිද? He is visiting a factory. What time will he be back? කොහෙටද? මෙතන බලන්නකො to කියන එක නිකන් දාලා. To the office. හරිද? දැන් කෙනෙක් මට කියලා දෙන ඉන් කියලා. අපි බලමු ඉන් කියලා එනවා කියලා. Sorry, I don't know how long he is going to stay there. කොච්චර ලගේ නතර වෙයිද කියලා මම නම් දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කියනවා, "All right. What about lunch time?" ඒක කමන්නේ නැහැ. කෑම වෙලාවට ඉන්නේ කියලා බලන්න. What about the right lunch time? Will he be free? එයාට free ද? No, he is having lunch. සමග කියන්න පුතේ with කියන එක දානවා with the client client කෙනෙක් එක්ක so tell me a good time දැක්ක නේද හරියටම අනිත් 2 ගන්න බෑ එතන එහෙනම් මෙතෙන්ද 2 ගත්තා දැන් අපි කපා ගන්න ඕනේ at කියන එක කැපුවා from කියන එක කැපුවා with කියන එක කැපුවා then we 2 කියන එක කැපුවා දැක්කද එහෙනම් දැන් උත්තර දෙකක් තියෙනවා දැන් මේ මෙතෙන්ද හොඳටම දැකනේ තර්ක කර කර දාන්න ඕනේ හරිද? හරි දැන් මෙතෙන්ට නැවතත් අපි උත්තරේ දාන්නේ. එහෙනම් මේ උත්තරේ මෙයා වෙන්නත් පුළුවන්, මෙයා වෙන්නත් පුළුවන්. බලන්න his tan දෙකක් තියෙනවා. Anytime. Anything for you සුද්දා වගේ anytime මොකද්ද? හරියට වන් දෙකයි තියෙන පස්සේ නම් මෙතෙන්ට එන්නේ after නේ සුද්දා. හරිද? After. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද? In දැක්කද ගත්තේ දැක්කද නැත්තම් අර 2 කියන එක මම දන්න 2 කියන එක එව්වේ අපේ පේපර් කාස් එකේ හරි හරි ඒක දවල් පන්තියක් අද කරා ඒකේ උන් මේකට දාලා තිබ්බමයි දා 2 කියන එක ඉතුරු වෙච්ච එක මේක දාලා කින් කියලා අනියටට වෙලාවට දානවනි මුන් නින් කියලා මුන්ට ගහන්නවනේ මොන වලියද මඩු වලියෙන් කලන්න ඕනේ නේද හරි මඩු වලියෙන් ගහන්න ඕනේ ඕ පුතේ පින්තූරයක් එනවා. ආ හරි ලස්සන පින්තූරයක් නේද? හරි හරි ලස්සනයි වගේ තමයි මේ පින්තූරයේ තරම මොනවද? තරම අමාරුයි.
හරිද? හරි. This is a picture of a home garden. It is හා විනාඩිය බලන්න තමයි උත්තරේ හරිද කියලා චුට්ටක් බලන්න. හරිද? හරි. විනාඩියයි බලන්න දෙන්නේ. හරි. උඩම තියෙනවා pens කියලා වචනයක්. ඔයාලා පේනවද කියලා බලන්න. pens කියලා වචනයක් තියෙනවා. පේන්නේ නැති වෙරි චුට්ටක් පල්ලයට. අපේ පොල්ලරගේ මාරු බෑ මිලියන් කරගෙන ඉන්නවා නියමයි. එහෙම තමයි ඉන්නේ. පේනවද? නැහැ. උඩේ පේනවද? වීඩියෝ එක ඔන් කරගෙන ඉන්නවා ටික සපෝට් එකක් දෙන්න. උඩ pens කියන එක පේනවද? නැහැ. මේ හැරි පේන්නේ නැහැ නේ. ඕනේ. අද පේන ඇති. උඩම තියෙන වචනේ pens කියලා එකක් තියෙන මේ වැටට. හරිද? pens කියන එක. එතකොට අපි මේ උත්තර ටික දාගෙන යමු මෙහෙම. This is a picture of a home garden. It is fine day and the sky is clear. There are two children in the garden. They are හරි. අපි උඩ pens කියන වචනේ තියෙනවා කියලා හිතාගෙන මම ඒක පල්ලෙහාට චුට්ටක් අරගෙන මම ඒකට මෙහෙම කතා කරන්නම් නේ. චුට්ටක් ගත්තයි පල්ලෙහාට. හරි. මෙන්න මේ විදිහට. හරි. වෙලාවකට තරහක් යනවා. හරි. 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 ඊට පස්සේ මෙන්න මේ විදිහට this is which of home garden it was in February there are two children in the garden they මොකද්ද සමහර විට කියන්න පුතේ අපි ගන්න වචනය මේ විතර සිම්පල් නෑ maybe එහෙනම් ඒක කපන්න ඕනේ මේ කියන එක fine කියන එකත් ලැබුණා දැන් උඩ මෙතන තියෙනවා pens කියලා වචනයක් වල pen නැති ඉන්න දැන් මේ යට කියනවා pot කියලා වචනයක් තියෙනවා මොකයි කරන්න හරිද? මොන විදිහට පේන්නේ නැතිද මම මේ දෙක ලියාගත්තා. ෆෙන්ස් කියන එකත් පේන්නේ නැත්තම් මුද තිබ්බා ෆෙන්ස් කියලා රචනය. හරිද? හරි. ඊට පස්සේ there is තැන මොකද්ද? Puppy. Very good putin. Puppy is also with them. They seem to be working in the garden. The boy is මේ කොල්ලා මොකද කරන්නේ පුතේ? අතු ගානවා. අතු ගන්නවා මොකද කියන්නේ sweeping sweeping the garden while the girl is going to මේ ගෑවලා මෙයා මොකද කරන්න යන්නේ බලන්න මෙතන තියෙනවා plant කියලා හරිද තව තියෙනවා වචන ටික හරිද හරි puppy කියන එක ගියා හරි එහෙන් බලමු දන්නේ නැහැ නේදලා They are plants and hari hari very good hari they are plants and mokadda kiyala hita ganna ba meda ida hita ganna ba hari ඊට පස්සේ යා them is a bucket of hari ohora ohora එන එකක් කපා ගන්න පුළුවන් there is also garden මොකද්ද කියන්න දන්නේ 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 කියන්න හරිද හරි මේ තියෙන්නේ ෆෝක් එක කියලා ඒකත් කපා ගන්න පුළුවන් හරි ඊට පස්සේ and spray beside the girl there is a මොකද්ද කියන්න කියන්න there is a මේ මෙතන එක ගන්නවා වෙන එක around the garden there are two big big trees beyond it a trees කියන එක ගියා දැන් මාර්ගයේ සැපෙන්නේ පොට් කියන එක තියෙනවා ෆෙන්ස් කියන එක තියෙනවා හරි බලන්න මුතේ මේක උත්තර ගන්න කොට හොඳම වර්ගය තියන්න around කියන්නේ මෙතන වටේට කියන වටේට තියෙන පුතේ වැටක් වටේට තියෙන්නේ වැටක් පැටියෝ pens කියලා දාන්න ඕනේ වටක් වටක් around the garden එන එකක් කියපුවා හැබැයි pot කියන එක ඉතුරු වෙලා තියෙනවා have කියලා තියෙන එක ඉතුරු වෙලා තියෙනවා හරිද හරි හරි බලන්න කොහෙට දෙන්නේ හරිද also with going to මොකක්ද දෙන්නේ හරියටම ආදි මේ කවුද විතරේගේ plant කියන එක plant කියන්නේ හදන්න
අනේ නම් ඒකත් පවන්න පුළුවන් ප්ලාන් කියන එක හදන්න. හරි ඊට ඔන්න ආපෝ වාවා මේකත් කපාගෙන ඉඳිද්දී දැන් අපිට උත්තර නෑ. අපිට හැපි කියන එක කියනවා they are our plants and මොනවාද මොනවාද හැපිද හැපිද ඈ මොකක්ද දෙන්නේ දැන් chat එක යනවා ඔයාලගේ උත්තර ටික බලන්න. අර chat එකේ දාමු ඉක්මනට plants and happy ද ඈ මොනවාද දෙන්නේ ඉක්මන් කරන්න. හරි very good very good ඔන්න හරි උත්තරේ වල තියෙනවා. දෙන්නේ කියලා තියෙනවා. හරියටම හරි. ඔව් සර් 5 වෙනි එකට පොට්ස් නේද? ඔව් ඔව් 5 වෙනි එකට පොට්ස් කියන එක එන්නේ පරිපුතේ. ආ හරිය පොට්ස් කියලා ආවා. හරිය පොට්ස් කපා ගන්නකො. දැන් මේ හැපි කියන එක පොඩට දෙන්නේ. ඉක්වලින් කියන්නේ හැපි. ඔතෙන් දෙන්නේ. චැට් එකට දාන්න. හැපි කියන එක දාන්න තැනක් තියෙනවද? නෑ හැපි කියන එක දාන්න ඕනේද? පොතේ එක්ස්ට්‍රා වර්ඩ් එකක් ඕකේ තියෙන්නේ. එතකොට මේකේ මෙතන ෆයින් කියන එක අවන් ලස්සන්ට කියවලා යනකොට මේක හැම උත්තරේම දාගත්තාම මෙන්න මෙයා තමයි අර කොහෙටවත් නැති එකනේ ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? සුපිරි සුපිරි නියමයි. ඔයාලා හරියට ඒක තේරුම් අරන් කරා ඈ. හරි වෙරි ගුඩ්. අපි යන් ඉස්සරහට අපි යන් ඉස්සරහට හතරවෙනි ප්‍රශ්නේ. මේ එක්ස්ට්‍රැක්ට් කරපු දේවල් හෙඩින්ග්ස් ගැලවෙන ඒවත් එක කරන්න ඉගෙන මම ඔයාලට දෙනවා තප්පරයක්. මම ඊට චූටි උදව්වක් කරනවා. මේ මේ විදිහට ඔයාලට මෙන්න මේ වගේ පොඩි හෙල්ප් එකක් දෙනවා. හරිද? මේ මේ තණ්ඩ ෂෝ එකක් තියෙනවා නම් ඒක අපි එන්නේ F කියන වෙද කියන එකට D කියන එක ක්‍රිමිනල් කියන එක මොකද්ද මේ සැකකාරයෝ දෙන්නේ අත්අඩංගුවට ගත්තා. ප්‍රෙසිඩන්ට් ඉන්ට්‍රස් කරලා දෙනවා මේ authorities ලට accelerate the construct in the work කියලා දීනවා. බලන්න මේ මොකක් ගැනද කියලා දෙන United States and China have signed in a trade deal. Trade deal එක කියන්නේ මොකක්ද කියලා බලන්න. Money messages by shares online. Shares online කියන්නේ මොනවද කියලා බලන්න. Regarding the capacity of the teams and හරි මොකක්ද කියලා බලලා ඉක්මනට උත්තරේ එවන්න. උත්තරේ මොකක්ද කියනවා? උත්තරේ මොකක්ද කියනවා? Very good very good very good. උත්තරේ මොකක්ද කියනවා? නියමයි නියමයි වෙරි ගුඩ්. ආ තුනට ඒ කියලා කියනවා ජනාධිපතිතුමා. හා අනිත් ජනාධිපතිතුමා ලෝකල් නිවුස් එකනේ අපේ එක. හා මිනිහා අපේ එක. හා කැපුවා. හා ඒක කැපුවාට තව ගියක් තියෙනවද? තව ගියක් තියෙනවද? හරි හරියටම හරි හරියටම හරි. හතරවෙනි එක සර් ඩී නේද කියන්නේ. හරියටම මේ චීනේ යුනයිටඩ් ස්ටේට් එකයි කියන්නේ කොහෙද? ෆොරින් නිවුස් එක. එහෙනම් ඒකට බී. දැන් තියෙන උත්තර මේක බිස්නස් එකක්ද ස්පෝර්ට්ස් ගැනද කියන්නේ කියලා බලන්න. බලන්න හරිද? ටීම් වෙරි ගුඩ් සර්. ටීම් කියන වචනේ අල්ලගත්ත හැකි. වැඩි හිතන්න දෙයක් නැහැ. චුට්ටියක් අල්ලගන්න ටීම් කියලා කියනවා ඒක ස්පෝර්ට්. එහෙනම් ඉතුරු වෙච්ච එක සී තේරුණාද? සී කියන එක තමයි දෙන්න උත්තරේ ඉන්නේ. සුබිලි සුබිලිය. අන්න ඒ වගේ තියෙන පොඩි හින්ට් එකක් උත්තරේ ගන්න පුළුවන්. වා සුපිලි. හරිද? හරි අපි යනවා ඉස්සරහට. එහෙනම් මේක හරි මේක හරි මේක හරි මේක හරි මේක හරි මොනෝ විදිහට මේ උත්තරයක් වාර ගන්න පුළුවන්. පැටියෝ ඔන්න තියෙනවා සුපිරි ප්‍රශ්නයක්. සුපිරි ප්‍රශ්නයක්. නියම ප්‍රශ්නයක්. පොඩ්ඩක් වරදින ප්‍රශ්නයක්. හරිද? මෙන්න මේ විදිහට කතාවක් ගැන කතා කරලා තියෙන්නේ. I study at Jaiwimo College එකේ කුරුණෑගල. ඊට පස්සේ now tell me about extracurricular activities you have done excellently. ඔය මොනවද මේ අමතර දේවල් කරේ කියලා අහනවා. දැන් ඔයාල ඉස්කෝලේ අමතර දෙයක් කරලා නැත්තම් ඔයාට කවදා හරි ඉන්ටර්විව් එකකට ගියරෝ ඇති ඒ කරගෙන තමයි ඉන්නේ. මම කල ඉස්කෝලේ පොල් කැඩුවා, අබ කැඩුවා, ඔය වෙලාවකට යාළුවෝගේ කොඳුක් කැඩුවා සර් කියලා තමයි කියන්නේ. එක්ස්ට්‍රා වර්ක්ස් වලට හරි ඉස්කෝලේ කරපු ඒවට අපි ඉරට් කට් එකක් ගිනි වදී ගෑ කියන කට් කරපු.
හරිද? හරි. එතකොට ගැටියෝ I am not a leader කියලා අහනවා. It was sir. I was a leader English debate team එකේ. I won place first place එක මොකද්ද? 200 meter twice at the provincial level. මේ provincial level එකේදී මීට 200 දිනුවා. Good. මාරු. හොඳයි. What are the highest education and professional qualifications කියලා අහනවා. මොනවද තියෙන්නේ මේ highest මේක උඩම educational එකයි professional qualification එකයි. සර educational කියන්නේ අධ්‍යාපනික professional කියන්නේ වෘත්තීය මේ වශයෙන්. හරිද professional කියන්නේ වෘත්තීය මේ වශයෙන්. හරිද professional. වෘත්තීය මේ වශයෙන්. හරිද? හරිද. ඊට පස්සේ I pass my A level in math stream. I follow computer programming course at Tech Sri Lanka. I now work as a trainee computer programmer for 1 year at a big company in Tampa. Tampa din hobe company එක මම trainee කෙනෙක් විදිහට programmer කෙනෙක් විදිහට වැඩ කරනවා. Excellent. Maru. We are happy to have an interview with you at a company interview කරවෙයි happy කියලා කියනවා. ඉතින් ගන්න නැති වෙන්න පුළුවන් දැන් නෑ යන්නේ. හරිද? Can you come for the second interview at 10:30 AM next Monday? To our missus, අපි මේ ආයතනයට අපි මේ පරීක්ෂයට කියන්නේ මේ තියෙන තැනට එන්න පුළුවන් මේ 10:30ට කවදද? ඊගව සඳා. Sure, thank you very much, sir. Could you please tell me what I should bring? මම මොනවද රකින්න ඕනේ? All the original certificates, my original certificates only, certificates, eh? And a letter to prove your experience. මේ experience එක ගැන prove කරන්න ලියුමක් අරන් එන්න කියලා. Prove කරන්න නෙමෙයි ඈ. හරි. Dear Windu, I went for interview, smart clothes garment. The HR manager was really good. He wanted to know where I study and his academic activities I did. I was glad to hear that I been in the මොකද්ද දෙවෙනියකට එන්නේ මම වලගේ ඔන්න උත්තර බලනවා හරිද මම කරන්න very good in the debate team very good in the oh 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 in the debate මේ තියෙන මෙන්න මෙතන debate team එක කියලා ඔයාලට එතනින් හොයාගන්න පුළුවන් මේ අර හිටිය debate team එකේ කොයි කාලේද කොයි කාලේද හරිද ඔ ඔ debate team එකේ හිටිය කොයි කාලේද කියලා එන්න මෙතන දාන්න පුළුවන් හරිද ඊට මේ මේ ඉතින් මේ debate team එකේ හිටියා කියලා මෙන්න මේක මේ තියෙන්නේ English debate team එහෙනම් මෙතෙන් දෙන්න Had been in the enemy of the red. He also asked me about my monal experience. Neil, experience. But I'm making a photo in the bag and would like to make money again. Experience. And I did it. It might make my experience. Can enemy. qualifications බලමු qualifications කියන එක හරියට කියලා මොකද මෙතන experience කියන මෙන්න අහලා තියෙන්නේ නෑ දැක්ක නේද අපිට එහෙම වචනයක් ගන්න බෑනේ educational professional qualifications එන මෙතන අහන්නේ අපේ my qualifications 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 educational meaning educational and Professional. You know, when I heard that I said he seems to be impressed. Impressed can be the Pudu Verna. Impressed can be the Pudu Verna. And gave me a date for an interview. So I have to go to N Kira. N Kira Pina Ramitani Vane Mobile Linking N. Interview. Hariden, interview. Hariden, it was in the D. I should take all my certificates, including the letter to Mukhande. Letter to prove Okukarande. Prove my experience. Dekalbe, my experience. Mara Sarala. Unnavi Hedai, Uttare Tarangande. Hariden, Dama Sarala Hedai.
අපිට ටික සාකච්ඡා කරන්න පුළුවන්. පහේ පහල තියෙන කට්ටිය අවුස්සන්නුත්තේ පහේ පහල තියෙන කට්ටිය හරි නෝටිස් එක කරලා අපි වැඩේ නවත්වනවා. අනිත් ටික අපි පස්සේ කතා කරනවා. ඉංග්‍රීසි ගබ්ලිටි ස්කෝලේ ඕගනයිස් කරලා තියෙනවා මියුසිකල් ෂෝ එක, මියුසිකල් ඉවෙනින් කියලා. ඊට පස්සේ මොකක්ද ගැන තියෙන්නේ නෝටිස් එක ලියන හැටි මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් නෝටිස් ලියන්න දන්නේ නැත්නම් කරුණා කරලා මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ගිල්ලක අපි නෝටිස් පන්තියේ පට්ට ගාලා තින්නේ තොත්තම බාරට ගන්නවා වගේ උගන්ලා තින්නේ. හරි ඒක දැන් නැවත නැවත මම පන්නන්නේ නැහැ. මේකෙන් මුලින්ම කරන්න ඕනේ උත්තරේ ලියනකොට නෝටිස් කියලා දාගෙන කවුද ඕගනයිස් කරලා තියෙන්නේ ඉංග්‍රීසි ක්ලබ් ඔෆ් අවර් ස්කූල් හැස් කොහොමද කියන්නේ මෙහෙම ලියන්නේ මොකද ලියන්නේ හරිද ඉංග්‍රීසි ක්ලබ් ඔෆ් අවර් ස්කූල් has organized mukadd a musical show and mukadd eka and musical show eladanawa ilbase eka tiyenne it will be held on වලුන් දිමයන් දාන්න from කියලා වෙලාවක් දාන්න in කියලා මේ තියෙන තැන ඉන්න මෙන්න මේ auditorium of the school හරිද auditorium of the school හරිද ඔන්න ඔයදී තරපටන් කන්නත් පියර ඊට මේ purpose of the show purpose එක ගැන අරන මොන එක ගැන අනිවාර්යෙන් තියෙනවනේ the purpose of the show is කියලා අරමුණ වන්නේ කියලා අරමුණ කියන්න ඕනේ date එක time එක හරි price of the ticket the price of the ticket is 1000 rupees කියලා හින්දා අන්න පුළුවන් all students are invited මෙතන යටින් ලියනවා කවුද ලිව්වේ secretary කියලා ලිව්වම ඒවා මේ මේ පැත්තේ date එක දානවා පුතේ ඔන්න ඔය විදිහට date එක හරිද නෝ විදිහටයි ලියන්නේ මේකයි මම නැවත නැවත කියන්නේ නැත්නම් මේවා ලියන්නේ පන්ති පුලදි පට්ට ගහලා තියෙන නිසා හරිද ඊට පස්සේ මම මේක උත්තර ටික දාන්නවා ලයි ගෲප් එකට මේක කරවන්න පුළුවන් අටවෙනි ප්‍රශ්නේ අපිට කතා කරන්න තියෙන පැරග්‍රාෆ් එක මෙන්න මේක the teacher I like most value book sports මේ වාරි භාගෙත් මම හිතනවා reading is fun වගේ මාතෘකාව ඔයාලට ගොඩාක් වෙලාවක ඉන්න පුළුවන් ඒ වගේම ඔබගේ ට්‍රිප් එක යන අතීත කාලේ ලියන්න ඊට පස්සේ මද ශ්‍රී ලංකාව වගේ මාතෘකාව හරිද ඊට පස්සේ හරි මෙන්න මේ වගේ අනිවාර්යෙන් බලාගන්න. හරි. පැටවෙන පළවෙනි පේපරේ ඔන්න ඔය විදිහට චූටි සාකච්ඡාව ඉතාම අඩු කාලයක් තුළ විනාඩි 35 කට වගේ සාකච්ඡා කරා. මම දරුවන්ට මේකේ ඉතිරි ටික වැඩිදුර කතා කරන්න අපි අවස්ථාව දෙනවා. මම චූටි බබාලා ඔක්කොටම මම කියන්න තියෙන්නේ ටර්ම් ටෙස්ට් එකේ ඉඳ අපිට පිටත් මුංචි වැඩක් කරගන්න වෙනවා. ඒ හින්දා එන්න ඒ වගේම පන්තියට අලුත් කෙනෙක් නම් අලුතෙන් ලියාපදිංචි වෙලා ආව දරුවෙක් නම් අනිවාර්යෙන්ම මට මැසේජ් එකක් දාන්න. මොකද්ද? අනිවාර්යෙන්ම හරි. මැසේජ් එකක් දාන්න. දාලා අපි කතා කරමු. ඉස්සරහට කරන දේවල් හරිද? ඒ හින්දා මෙන්න මේ වගේ ප්‍රශ්න ඉස්සරහට කරන්න ඕනේ. මේ ප්‍රශ්න ටිකක් තරමක් දුරට අමාරු ප්‍රශ්න. මොකද මේ නවයේ කියන ප්‍රශ්නය නම් මම එහෙම ගත්තාම ටිකක් කරගන්න අමාරු වෙන ප්‍රශ්න. හරිද? ඊළඟ මම ආදරෙන් ඉල්ලනවා චූටි බබෝ 9 10 11 ප්‍රශ්න කරන්න නැත්නම් පොඩ්ඩක් අමාරු වෙන්නේ. හරිද? වැඩ කරන්න මහන්සි වෙන්න රෙකෝඩින්ග්ස් බලන්න එන හිමීට අනිත් දවසේ එකක් එන්න එකක් වැඩ ටිකක් කරමු. මේක දෙවෙනි කොටස දාලා කියන්න ගෲප් එකට කරන්න මැසේජ් එකක් දාන්න තවශියක් කරන්න පේපරේ ඕන්න උත්තර පත්‍රයේ පසකට තියෙනවා උත්තර පත්‍රයේ බලනවා එහෙම නෙමෙයි හරිද උත්තර පත්‍රයේ බලනවා එහෙම නෙමෙයි හරිද පරිශක කරන මේක මම දාන්න පරිශක කරන මේක ඔයාලට මෙන්න මේ විදිහට පරිශක කරන මේකත් ඔයාලට දාන්න ඒකට පරිශක කරන උඩට ඉල්ල ගන්න පුළුවන් අදාළ මේ දේවල් 0.70යි 350යි 90යි 80යි හරිද
ඒ වගේම පුතේ ඔයාලට මතක් කරන්න ඕනේ ඉදිරියේදී ඔයාලට දෙන්න පුළුවන් උපරිම තාක්ෂණයේ ඒ වගේම වීඩියෝ එකක් හයි ක්වොලිටි සුපිරි වීඩියෝ තාක්ෂණයෙන් තමයි අපේ පන්ති වලට අපි ලබා දෙන්නේ. ඒල චූටි දරුවන්ට කියන්න දෙන්නේ හරි මීට පන්තියක් නෑ අනිවාර්යයෙන් වැඩ කරන්න ඕනේ වෙන්න අපි සතියේම දවසකම ඉංග්‍රීසි පන්ති පුළුවන් නම් ගන්න. හරිද? මේ දවස්ටි කිය ඕ ලෙවල් කට්ටියින් ඉඳලා චුට්ටක් ඕ ලෙවල් කට්ටිය පස්සේ බැන්නුවා. ඔයාලා සතුටු වෙන්න ඕ ලෙවල් ඔයාලට තියෙන කාලෙ එහෙම තමයි. හරිද? ඒ වගේ මේක ප්‍රතිඵල තියෙනවා. අනවුන්ස්මන්ට් එක කරලා තියෙන ලංකාවේ එකම එක පන්තියකින් දෙයි. ඒ මගේ ක්ලාස් එක. හරිද? එහෙනම් පරිස්සමින් ඉන්න. ජය වේවා. වැඩගෙන ළමයි එක වෙන පන්තියත් එක්ක. එහෙනම් good night guys. See you tomorrow.